AdaDerana Satya Prathamen Prauti Sanskaraniya Nirosha Vidana Patrana Prakashraya Ahalya Seniviratna AdaDerana Pradhana Puat Sirastala Padavi Prapti Utsava Sangdhaniya Nukaranai Janapatikin Nupades Nidahas Paksha Vidhayaka Sabhavaraswe Mujiba Yali Parliamentu Matre Dure Labagani Miso Tanamaka Dimodaradi Basrothiak Pirali Panustinaku Tuaralabai Hollywood Nalunini Vachane Vasara Agathek Dirkravana Lakuno AdaDerana Deshiya Puwak The Big Story පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සිදු කළ ඉල්ලීම් සැලකිලිට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබවයි වාර්තා වන්නේ. එළබෙන 21 වන දිනට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වෙනවා. පසුගිය වසරේ ජූලි මාස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ඡන්දික 74 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර ජූලි මාස 21 වනදා ඒ මහතා මෙරට 8 වන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. රජුට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ පත්ව තිබූ අරාජකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හේයින් පදවි ප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බවයි. කෙසේ වෙතත් කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවි ප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙතර පදවි ප්‍රාප්ත දිනයේ යෙදී ඇති ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතයි. The Big Story ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම සහ සමස්ත ලංකා කාර්ක සභා රැස්වීම අද පැවැත්වෙනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 10ට පමණ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් විධායක සභා රැස්වීම ආරම්භ වූ බවයි අද දිනන වාර්තාකරු පැවසුවේ. නිදහස් පක්ෂ මැතිම කාර්ක සභාව ඊයේ රැස්වූ අතර ආණ්ඩුවට සම්බන්ධ වීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ තාවකාලිකව අතිරුවා තිබූ පිරිසද ඊට සහභාගී වී තිබුණා. අද පැවැත්වෙන විධායක සභා රැස්වීමටද ඔවුන් සහභාගී විසිරෙන අතර ඉව රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි මාස 6ක වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි නිදහස් පක්ෂ මහලිකම් දැසිරි ජයසිකර හා අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්වා යන මහතුරුන් මාධ්‍ය වීදී යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. මැතිවරණයට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නිවත් වූ සමගිය ජනපල වේගයේ පක්ෂයේ මුජිබ රහමාන් මහතා යලිම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. අද දිරණ සිදුකල විමසීමකදී ඔහු සඳහන් කළේ මැතිවරණය නොපවත්වන්නේ නම් තමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමට යලි හිමි විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයින් සමග සාකච්ඡා කරමින් සිටින බව මුජිබ රහමාන් මහතා කියා සිටියා. තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට තරඟ කිරීම සඳහා වන අතර බෙවන විට පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් තමයි බවයි ඔහු සඳහන් කළේ. බෙබ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වූ රජයේ සේවකයන්ටද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුපද යළි ලබා දීමට අදාළ තීන්දුව තීරණ ගෙන ඇති බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. එසේ නම් තමාටද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දී තිබවයි මුජිබ රහමාන් මහතා වැඩිදුරටත් පැවසුවේ. එසේ වෙතත් මුජිබ රහමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒච්.එම්. ෆෞසි මහතාට හිමි වුණා. මේ අතර රජයේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳ කිසිදු තැකීමක් සිදු නොකරමින් කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්ච මහතා කියා සිටියා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ වෙනකොට බරපතල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව මේ රටේ ව්‍යවස්ථාව පිළිබඳව කිසිදු තැකීමක් නොකර මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකර තමන්ගේ බල ව්‍යාප්තිය පමණක් ක්‍රියාත්මක කරන ස්වරූපයක් තමයි අපි දැකේ. ඒකට ආසන්නම උදාහරණය තමයි ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරේ ඔහුගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ විසුරුවා හැරලා තියෙන සභාව ආපසු කැඳවීමට මන්ත්‍රී යෝජනාවක් ගෙනේ. හැබැයි මේක ඇත්තටම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
නෙමෙයි මේක ආණ්ඩුවේ යෝජනාවක් කියන එක ඉතාම පැහැදිලි පොද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අවදාවා මේ සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වෙන්නේ නැහැ මේ යෝජනාව ඇවිල්ලා සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වෙනවා ඒ කියන්නේ මේක ආණ්ඩුවේ යෝජනාවක් මේ යෝජනාව මේ රටේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි ඒ වගේම මේ යෝජනාව හරහා මේ රටේ චන්දදායකයාගේ අයිතිය සම්පූර්ණයෙන්ම හැකලීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ ඇල්ල දෙමෝතර ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද දැස්සන 11ට පමණ බදුල්ල සිට කොළඹපළ අධාවනේ වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාර්ගයේ ධාවනේ වූ වෙනත් රථවාහනයකට ඉඩ ලබා දීම සඳහා බස් රථයේ මාර්ගය අයිනට ගැනීමේදී ඒ මෙලෙස පෙරළී ගොස් ඇති බව සඳහන්. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බදුල්ල මාරෝහට ඇතුළත් කර ඇති අතර අනතුරු සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වෙත විමර්ශන සිදු කරනවා. අනතුරට පත් වූ බස් රථයේ ගමන්ගත් පුද්ගලිකු අදදරනට බෙලස අදහස් පළ කළා. නව ගුවන් හමුදාපති එයා මාෂල් උදේ නිර්වාජපක්ෂ මහතා අද පෙරපුරුවේ ඇතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන්දනතුරුව මාධ්‍ය විත් අදහස් දැක්වූ ගුවන් හමුදාපති උදේ නිර්වාජපක්ෂ මහතා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුඛ්‍ය කාර්යභාරය වෙන්නේ ශ්‍රී ලංකා භූමියට උඩින් තියෙන ගුවන්තලයේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් තමයි ජාතික ආරක්ෂාව අපි සුරක්ෂිත කරන්නේ. ඒ සඳහා අපි ඇප කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම ඕනම ගුවන් හමුදාවක් කාලානුරූපීව රටේ අවශ්‍යතාවය අනුව යම් වෙනස්කම් සිදු කර. අද රටේ තියෙන අවශ්‍යතාවය අනුව අපි රටේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ගුවන් හමුදාව යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම ගුවන් හමුදාව කියන්නේ තාක්ෂණික හමුදාවක් නිසා අපේ හස් යාත්‍රාවල සහ ඒ වගේම හෙලිකොප්ටර් යානාවල නඩත්තු කටයුතු අලුත් වැඩියා කටයුතු සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැය වෙනවා. ඉතින් මේ විදේශ විනිමය එළියට වෙන රටවලට ගලාගෙන යාම අඩු කිරීම සඳහා අපි විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අලුත් වැඩියා කටයුතු නඩත්තු කටයුතු ලංකාව තුල විදීම අපේ තාක්ෂණයේ ප්‍රයෝගික කරගැනීමෙන් මේ නඩත්තු කටයුතු කරගැනීමට කටයුතු කරගෙන තියෙනවා. ඒ සඳහා තව අවුරුදු 2ක් 3ක් යනකොට අපේ නඩත්තු කටයුතු වලින් 80% ප්‍රමාණ ප්‍රමාණයක් රට තුලම කරගැනීම වෙළඳපළේ මත්ස්‍ය මිල සුළු වශයෙන් නඩුවීමක් සිදුව තිබෙනවා. පැලියකුඩ මත්ස්‍ය වෙළඳපළේ වෙළඳුන් පැවසුවේ විශේෂයෙන් කුඩා මාළු මිල රුපියල් 200-254 මිලකින් පහළකුස් ඇති බවයි. ලොකු මාළු ඒ ගණන් තත්ත්වෙම තමයි තියෙන්නේ. ඒක අඩුවලා නැහැ. පොඩි මාළු මිල මේ දවස් දෙක තුන පොඩ්ඩක් අඩුවලා තින්නේ. අනිත් ලොකු මාළු ඔක්කොම ඒ ගණන්ටම තමයි යන්නේ මාළු තත්ත්වේ. පොඩි මාළු ටිකක් වැඩි මේ දවස් මේ සතියක තර මාළු ටිකක් වැඩි වෙනවා නිසා අඩුවලා තින්නේ. ලොකු මාළු ටිකක් වැඩි වෙන්නේ ඒ මිල වැඩි වෙලා තින්නේ. අද තත්ත්වයල බලේ රුපියල් 80-850 බලේ. 10ට ගිය බලේ තමයි 80-850 යන්නේ. සාලේ 450-500 ගිය මාළු 400. ලින්න ඇවිල්ලා 650-700 ලින්න. අඩුවේ ඒද ටැංකි මාළු ගොඩක් ඇවිල්ලා තිනවා. ඒ නිසා ටැංකි අඩු වෙනවා. ටැංකි මාළු අඩු නම් පස්සේ ආයෙ එකක් ගියාම මත මාසෙ දරත්තම උංගලා එන්නේ. ඒගලන් ගොඩ යනකොට තමයි මාළු මිල ගන්න අඩු වෙන්නේ. දැන් ඒගොල්ලන් ආයි ගියා මාසයක් පරක් වෙලා එන්නේ මාළු බිල්ල. ඒ මාළු ආවතම ආයෙ අයි වෙනවා. දැන් ආයෙ වගිනවා. 300-250 අඩු ආලා දෙන පොඩි මාළු බිල. මේ අතරේ ශ්‍රී ලංකාවවට මත්ස්‍ය පිම් වැඩි වශයෙන් නිරීක්ෂණය වීම හේතුවෙන් ඉදිරියේදී මත්ස්‍ය අස්වැන්න ඉහළ යා හැකි බව නාරායතනී සමුද්‍ර ජීවීන් ශ්‍රී අංශ ප්‍රධානී ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා කියා සිටියා. නිර්තදික මෞසම් සුළං වලට බලපෑම් පසුගිය දිනවල අස්වැන්න අඩුවීමට හේතු වුණා. සුළං පැමිණීම මේ කාලයේ පැමව වීම සුළං වල ත්‍රීවතාව වෙනස් වීම නිසා මුදු ජලයේ මිශ්‍ර වීම අඩු වුණා. මේ සඳහා ඍජුවම හරිත ප්‍රදබ්වීම සහ මුදු ජලයේ උෂ්ණත්වය වැඩිවීමෙන් මත්ස්‍ය ගහන අඩු වුණා. නමුත් දැනට නිර්තදික මෞසම සක්‍රීය වීමෙන් පවතින අතර අසුම් පෙරට වඩා ඉවරෙන්ට අස්වැන්න බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම නාරායතනයේ මත්ස්‍ය පුරෝකථන ව්‍යාපෘතියේද ශ්‍රී ලංකාවට මත්ස්‍ය බීම් පසුගිය දිනවලට වඩා නිරීක්ෂණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් කුඩා සාමාජික මත්ස්‍යන් ජූලි දෙසැම්බර් කාලයේදී වැඩිපුර වෙන අතර ඉදිරි කාලයේදී එම තත්ත්වය යථාර්ථයට පත් වෙන බව අපගේ විශ්ලේෂණ වලින් පෙනියනවා. මොනරාකල බඩල් කුඹුර ප්‍රදේශයේ පළතුරු වෙළඳසැලක් අසල තිබී ඝාතනයට ලක් වූ පුද්ගලිකුගේ බලසිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ වෙළඳසැලේ හිමිකරු මෙලෙස මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ. ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටීමේ පුත්කලයාගේ මරණය පසුගිය 12 වනදා 14 වනදාත් අතර කාලය තුළ සිදු ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මියගොස් ඇත්තේ බඩල් කුඹුර පුස්සල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුත්කලේ. ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් කණාවරණී වී නොමැති අතර බඩල් කුඹුර පොලිසිය සිදුව සම්බන්ධයෙන් පිළිතුරු විමර්ශන සිදු කරනවා. News in brief.
අයිස් මත්‍රව්‍ය සමග පුද්ගලින් තිදෙනෙකු වත්තල ප්‍රදේශයේදී අත්තනකෝටේ ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී අයිස් මත්‍රව්‍ය ක්‍රම 217කට ආසන ප්‍රමාණයක් සුවගත් බවයි පොලිසිය පැවසුවේ. වලංගු විදේශගමන් බලපත්‍රයක් හා වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු මඩකලපුව ප්‍රදේශයේදී අත්තනකෝට ගෙන තිබෙනවා. 28 හැවිරිදි ඉන්දියා ජාතිකයෙකු මෙලෙස අත්තනකෝට ගෙන ඇති අතර ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවායි බුත්තර සහ හලාවත ප්‍රදේශවල සිට වූ රියන්ත්‍රවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වැල්ලවායි තනමල්විල මාර්ගයේ තෙලුළු ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ 63 හැවිරිදි කාන්තාවක් කුල්ලෝරි දතේක ගැටී මියගොස් ඇති අතර බුත්තර සහ හලාවත ප්‍රදේශවලදී සිට වූ රියන්ත්‍රු දෙකකින් යතුරු පැදිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්. අදදරණ කෙලිබිම 2023 ආසියානු සටන් කලා ශූරතා තරගාවලියේ රන්පතක් 11ක් දිනා කරමින් සමස්ත ශූරතා වේදනාගත් ශ්‍රී ලංකා සටන් කලා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික සටන් කලා සම්මේලනය විසින් සංවිධානය කළ 4 ආසියානු සටන් කලා ශූරතා තරගාවලිය බිමස නවරදා සිට 14 දක්වා තායිලන්තයේදී පැවැත්වුණා. බිම තරගාවලිය සඳහා රටවල් 6ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකු සහභාගී වී තිබුණා. එදී තරඟ වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්පතක්කම් 11ක් දිනා කරමින් තරඟවලියේ සමස්ත ශූරතාවේ දිනා ගැනීමට සමත් වී තිබෙනවා. අද දින විදේශ පුවත් හොලිවුඩ් නළු නිළියන් තිරපිටපත් රචකයින් ඇතුළු එම කර්මාන්තයට සම්බන්ධ පිරිස් විසින් ආරම්භ කළ වැඩවචනය මේ වසර අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇති බවට විදෙස් වාර්තා පවසනවා. වැටුප් ගැටලුව විසඳා ගැනීම හා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය හේතුවෙන් නිර්මාණය වන ඩිජිටල් ප්‍රතිමූර්ති හේතුවෙන් නළු නිළියන්ට සිදුවන බලපෑම අවම කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩවචනය සංවිධානය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තිරපිටපත් රචකයන් විසින් පළමුව මෙම වචනේ ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ රාත්‍රියේ වන විට 160,000ක පමණ රංගන ශිල්පීන් ඊට සම්බන්ධ වී තිබුණා. 1960 වසරට පසුව එනම් වසර 60කට අධික කාලයකට පසුව මෙම කර්මන්ත ක්ෂේත්‍රයේ සිදුවන දෙවැන්තම වැඩවචනයේ මේ වන අතර ඉර සහභාගී වී සිටින රංගන ශිල්පීන් චිත්‍රපටවල පෙනී සිටීම හෝ නිර්මාණය කර ඇති චිත්‍රපට ප්‍රවර්තනයට සහභාගී නොවීම හේතුවෙන් චිත්‍රපට හා වැඩසටහන් රසක නිෂ්පාදන හා ප්‍රවර්තන කටයුතු මේ වන විට නතර වී ඇති බවයි වාර්තා වන්නේ. අද දිනන ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු හයට. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 1ට බලාපොරොත්තු වන්න.